सिटी ने किरातुर सीमा बोध विहारात्ताने विहाराधिकारी छात्राचार्य उन्नाउटने शासन तिलक हांदुरन हंसे एवगेम बट्रेक मीगोड कपिलवस्तु विहार सामनेर भिक्षुपूर्ण आयतन विहाराधिकारी मार्गम श्री प्रज्ञानंद पिरिविनी आचार्य उन्नाउटने राहुल तिलक हांदुरन हंसे अतुलु एवगेम वेडम कोट सिटीन अपे अनित हामुदुरन हंसेला अतुलु पिन्वतुन पिन्वतुन हंसेला सह मे पिंकमे दायकत्वे दरन प्रधान दायकत्वे दरन नलनी रेणुका महात्म्य अतुलु पौली हम दिनाम विशेषेम सदहट वेणुगी सुपुन भूताट तिंग अनुमोदन किरीमे अदहासत एक्कम විශේෂයෙන් මේ කහතුඩුව නිලුල භික්ෂු නිකේතන විහාරාධිකාරී ගමනපුර ගෞතම තිලක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි දායක දායකා පින්නතුන් තුන් මාසයක් තිස්සේම මෙවර කටිනම පූජ්‍යෝත්සවයේ දායකත්වයේ බාරගෙන අනිත් සියලු පින්නතුන්ගේ සහභාගීත්වය ඇතුව තුන් මාසක් තිස්සේම පන්සලට යමින් යමින් उन्नाचिले कुमहतुपाड़कोयम शिवपस्य उपस्थान करमी गतो काले क्वच्चर दुष्कर काले अकुणा मुगद मे रटतु पवती असनीपादी हेतु निशा रोगादि हेतु निशा यम किसी दुष्कता व्यक्ति गुणतेवा मे कटयतु सार्थको संपूर्ण कल्लागे वस् काले निमावट पास वस् पवारने किरी पशु චීවර මාසයේ උදාවීම සමගම කටින චීවරයක් සූදානම් කළ මහා සංඝරත්නයට පූජා කරන්නට සූදානම් වෙලා සිටින වේලාව මේ වෙලාවේ සාමාන්‍ය වශයෙන් චාරිත්‍රයක් වශයෙන් දායක දායකා පින්නතුන් පැහැදිලි කරන්න ඕන දැන් මේ මොකද්ද කරන්න හදන පින්කම කියලා මොකද ඈත අතීතයේ ඉඳලාම මේක චාරිත්‍රයක් වශයෙන් පැවතුණා मातरंपि विज्ञापितुं नवट्टति आकाश ओतरमिव सदिशो कठिन चीवरयक उदयपांदर एलिय वटीगन एन वेलावे विहारत्तायनेट अरगन एविल्ला दायक दायका पिन्नुतुं हरैट मवटवत् अम्मटवत् कियन्न नतुव आहसिं पहल वेच्च वस्तुवक् विदियट तमयि पन्सलट गेनल्ला मे महा उदारु कठिन चीवर पूजाव पूजा करुन लबन्ने एन सदायक पिन्नतु प्रधान दायकत्वरण सदयति पिन्नतु महासंगरत्नी ईश्वर प्रकाशकरण अभी मे मुखाकर अदन पिंकम की मुल जीवित पुरा अपीट समलट कठन पिंक गोडक करगा ओण कम बुणते हम मुखद कठन पिंकम की इल मक्तम कठन पिंकम सिदुक्रीम बलपुर ऐकनीसा अणीत पांचल अवृद्ध එකවතාවක් විතරයි කටින පිංකම් කරන්න පුළුවන් වෙන වෙන පිංකම් ඕනතරම් වතාවක් කරන්න පුළුවන් කටින පිංකම් සිදු කරන්න පුළුවන් අවුරුද්දකට එකවතාවක් විතරයි ඒ නිසා ඒක බොහොම දුර්ලභ ගණේ පිංකමක් ඒ වගේම දායක දායකා පින්නතුන් අතර ඒ කටින පිංකමට තියෙන ඕනකම අවශ්‍යතාවයේ ප්‍රබලයි ඒ නිසා දායක පින්නතුන් පෙළ ගහලා බලාගෙන ඉන්නෝ ඒ හෙටත් කටින චීවරයක් පූජා කර ගැනීම සඳහා අවස්ථාව ලැබෙනකම් ඒ නිසා මේක බොහෝ දායක දායකා පින්නතුන්ගේ ලොකු ඌමනාවක් ලොකු බලාපොරොත්තුවක් ලොකු අපේක්ෂාවක් බොහෝ අය කල්පනා කරගෙන ඉන්නවා අපි අපේ ජීවිත කාලයේ පුරාම ජීවිතයෙන් සමු ගන්නට පෙර කටින පින්කමක් සිද්ධ කරගන්න ඕනේ කියන මේ බලාපොරොත්තු බොහෝ අය තුළ සැදැහැති පින්නතුන් තුළ පවතිනවා සැබවින් මේ ජීවිතේ हितामत्म वटिन सुंदर
වාසනාවන්ත සෞභාග්‍යමත් අවස්ථාවක් තමයි කටින් චීවර පූජාවක් පූජා කරන්න ලැබෙන අවස්ථාව. විශේෂයෙන් මේ නිල්වල භික්ෂු නිකේතනයේ මේ වගේ අවස්ථාව මේ ප්‍රථම අවස්ථාව නිසා ඒක ඓතිහාසික අවස්ථාවක්. මේ පින්නතුන් කවදාවත් මේ පින්නතුන් මේ පින්කම අමතක වෙන්නේ නැහැ. මුළු රට පුරාම මහ බයක් ව්‍යාප්ත වෙලා තියෙන වෙලාවේ මේ සදහැද පින්නතුන් මේ පින්කමට දායකත්වයේ දරලා බොහෝ දෙනාගේ සහභාගීත්වය ඇතුව මේ කරන පින්කම මුළු ජීවිතේටම අමතක නොවන පින්කමක්. සැබවින්ම අද දවසේ ඒ නලින් රේණුකා මහත්මිය මේ උතුම් පින්කමට මුල ඉඳලම මේ සෝදානම් වෙලා හිටියා වගේම ඉතාමත්ම උනන්දුවෙන් යුක්තව නල් රේණුකා මහත්මිය අතුළු පවුලේ පින්නතුන් මේ පින්කම ආරම්භ කරා වගේම ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු ආරම්භ ධාතු කියලා කියන්නේ යමක් පටන් ගැනීමට තියෙන වීර්යය ඒක තිබුණා මේ පින්නතුන් තුළ මේක කරන්න ඕනේ කියන අදිෂ්ඨානය ඒ වගේම නික්කම ධාතු කියලා කියන්නේ මේක වස්තු මාසයේ පුරාම හාමුදුරුවන්ගේ දුක සැප බලමින් ගිලම්පස දාන ආදී බලමින් වස්තු මාසයේ පුරාම පන්සලට යමින් එමින් ඒ වගේ බුද්ධ වන්දනා ආදී ධම්ම වන්දනා සංඝ වන්දනා තුනුරුවන් වන්දනා කරමින් මේ පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් පහුගිය මාස තුන පුරාම අප කැප වෙලා කටයුතු කරා ඒකට කියන්නේ නික්කම ධාතු කියලා පරක්කම ධාතු කියලා කියනවා අවසාන ඉලක්කයට ලං වෙන අවස්ථාව උදේ පාන්දර මේ පින්නතුන් මේ ඔක්කොම එකතු කරගෙන හේ විශේෂ ශබ්ද පූජා සහිතව මේ උතුම් අවස්ථාව මේ වෙලාවේ විහාරස්ථානයේ කටින චීවර රාජයා වඩම්බගෙන ආව දොහොත් මුදුන් දීලා සාදුකාර නාද මැද්දේ වෙනද වගේ සමාල්ලාට අපි මහා ලොකුවට හිතාගෙන හිටියා තමට මහා නැටුම් ගැවුම් වැවුම් සහිතව මේ අවස්ථාව සම්පූර්ණ කරන්නට නවත් රට තුර ඇති වෙලා තියෙන මේ හදිසි වසංගතාදී රෝග තත්ත්වයන් නිසා ඒ හැම එකක්ම සීමා කරගෙන සෞඛ්‍ය ආරක්ෂක නීති රීතිවලට එකඟව ඒ හැම එකක්ම සාමාන්‍ය චාම් සරල අවස්ථාවක් විදිහට අරගෙනයි අපි කටයුතු කරන්නේ. පන්සල්වල හාමුදුරන් වහන්සේලාගේ පැමිණීමත් යම්කි සීමාවකට අරගෙන දායක දායකා පින්නතුන්ගේ සම්බන්ධයත් යම්කි සීමාවක් තුළ ඉඳගෙන මේ කටයුතු සිදු කිරීම කාගේ ආරක්ෂාවට හේතු වෙනවා. රටේ සෞඛ්‍ය ආරක්ෂක නීති රීතිවලටත් එකඟ වූ පින්කමක් වශයෙන්ුයි අපිට මේ පින්කම සිදු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එම නිසා කල්පනා කරන්නට අද දවසේ විශේෂයෙන් නලිනි රේණුකා මහත්මිය ඒ පින්නතුන් බලාපොරොත්තු වුණා වගේම මේ පින්කම මේ විදියට සම්පූර්ණ කර ගැනීම ජීවිතයේ ලොකු භාග්‍යයක්. සැබවින්ම රටපතොලේ යම්කිසි දුෂ්කරතා තත්ත්වයක් ඇති වුණත් පින්කම පිළිබඳව කිසිම අඩුපාඩුවක් නැතුව මේ පිටතුන් සම්පූර්ණ කුසලය තමන්ට ලැබෙන විදියට තමයි මේ සියලුම කටයුතු සංවිධානය කරගන්නට යෙදුනේ. පින්නතුන් මේ පින්වත් පිරිස කල්පනා කරන්නට මේ චීවරයකින් අපි බලාපොරොත්තු වන අරමුණු සීතස්ස පටිගතාය සීතල නැති කර ගැනීම, උන්නස්ස පටිගතාය උණුසුම නැති කර ගැනීම, දංශ මගස වාතාතම සිරිම්පසම සම්පස්සානම් පටිගතාය දංශ කියන්නේ දෂ්ට කරන ඒ වගේම මදුරු වගේ මගස කියන්නේ අපිට දෂ්ට කළා ලේ උරා බොන මැස්සෝ වගේ සත්තු ඉන්නවා. එතකොට මේ මැසි මදුරු මැස්සු සහ මදුරු ඒ වගේම සමට වාත කියලා කියන්නේ අපේ ශරීරයට හුලං විදුණයින් පස්සේ එක පැත්තක් ඊතල වෙලා එක පැත්තක් උණුසුම් වුණාම ඒක ශරීරයේ අභ්‍යන්තරයේ යම් යම් දේවල් අසාමාන්‍ය තත්ත්වයන් ඇති වෙන්න හේතු වෙනවා. හරියට වීදුරකට උණුවතුරක් කරනකොට වීදුර එක පැත්තක් උණුවතුරට වැටෙන ටික රත් වෙනවා, උල ටික ඊතල වෙනවා, අන්තිමට වීදුර දෙකට ගැහෙනවා බාල වර්ගයේ වීදුරුවක් වුණොත්. එතර ඒ වගේ පින්නතුනි ශරීරයටත් එක පැත්තක් ඊතර වෙලා එක පැත්තක් උණුසුම් වෙනකොට ශරීරය ඇතුළේ යම් යම් අසාමාන්‍ය තත්ත්වයන් ඇති වෙන්න හේතු වෙනවා. අන්න ඒක වාත කියලා කියන්නේ ඒ වගේ වාතයෙන් ඇතිවන ඒ වෙනස්කම් වළක්වා ගැනීමට චීවරේ හේතු වෙනවා. ඊළඟට පින්නතුනි ආතප කියන්නේ අවුව. අවුව යනකොට සමහරලාට එක පැත්තකට අවුව වැටෙනවා, නැත්නම් එක පැත්තක් වැඩිපුර උණුසුම් වෙනවා, අනිත් පැත්ත උණුසුම් අඩු වෙනවා. එතර ඒ වයින්ු සමාට ඒ පැත්ත රිදෙන්න හෝ වේදනාකාරී වෙන්න ඉඩ තියෙනවා. එතර ඒවත් වලක්වනෝ චීවරය
පොරවා ගැනීමෙන් පින්නුතිනි වාතයෙන් ඇතිවෙන ඕදුරු අවුවෙන් ඇතිවෙන ඕදුරු වාතාතප ශිරින්සප සර්පාදී නවිකදී සත්තු ඇඟ ගෑවුනෙන් පස්සේ ඇතිවෙන ඒවෙන් ඇතිවෙන අපහසුතාවයන් ඒ ඔක්කොම දුරු කර ගැනීමට හේතු වෙනෝ පින්නුතුනි චීවර පරිහරණය. එච්චර විතරක් නෙවෙයි ඒකේ ප්‍රධානම කාරණාව තමයි ශීතස්ස පටිඝාතාය. සීතල නැති කර ගැනීම. සීතල නැති කර ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ පින්නුතුනි ඒ සීතල කියන එක පිළිබඳව සඳහන් කරනකොට ප්‍රධානම කාරණාව සීතල නැතිවීම. මොකද මේ ඍතු තුනක් තියෙනවා. හේමන්ත ගිම්හාන වස්සාන මේක චක්‍රාකාරව එන්නේ. වස්සාන ඍතුවෙන් පස්සේ එන්නේ හේමන්ත කාලය. හේමන්ත කියලා කියන්නේ හිම වැටෙන ශීතල අධික. දැන් අපිට පේනවනේ දැන් මේ දෙසැම්බර් ජනවාරි දුරුතු දුරුත් හීතල කියලා අපි කියන්නේ. ඒ වගේම ජනවාරි මාසේ ඒ වගේම දෙසැම්බර් හරිය වෙනකොට සීතල පටන් ගන්නවා. මේ සීතල ඉවර වෙන්න සාමාන්‍ය සමත සාමාන්‍ය තත්ත්වයට පත්වේගෙන යන්නේ පෙබරවාරි වගේ වෙනකොට. ඒ නිසානේ අපි ඔක්කොම පෙබරවාරි කාලේනේ ඉන්දියාවේ උණත් යන්නේ සීතල අඩුවේගෙන යන කාලේනේ පෙබරවාරි වල තමයි යොදාගන්නේ. අපේ රටේ නම් ශීතෝෂ්ණ දෙකේ කිසියම් ඉවසන්න පුළුවන්කමක් තියෙනවා. ඉන්දියාවේ රටවල් වල සීතල ඉවසනවා කියන එක හරිම අමාරුයි. මේ සීතල කවදාද ඉවර වෙන්නේ කියලා ඇඟිලි ගැනගෙන බලාගෙන ඉන්නේ. එච්චරම අමාරු කාලයක්. සමහර ශරීර දුර්වල ශරීර තියෙන අය මැරෙනවා සීතලට. එච්චරම අමාරුයි. ඇඳුම් දෙක තුන ඇඳගෙන තමයි ඉන්නේ. ඒ සීතල කාලෙදි මුළු පපුව වහගෙන ඇඟ වහගෙන අත්පා වහගෙන ඇඳුම් ඇඳගෙන එක ඇඳුමක් උඩින් තව ඇඳුමක් ඇඳගෙන තමට ඒ උඩින් තවත් එකක් ඇඳලා සීතල වැඩි නම් අන්න එහෙම තමයි තමන්ගේ ශරීර උෂ්ණත්වය රැකගන්නේ. ඒ නිසා සීතල කාලෙදි රාත්‍රියේ හරියට ඇඟපත වසාගත්තේ නැත්නම් උදේ පාන්දර වෙනකොට ඇඟපත රිදෙනවා. එච්චර එච්චර විතරක් නෙමේ සීතල කොච්චර දරුණුද කියලා කියනවනම් ශරීරය ඇතුලේ ඇට තියෙනවා. ඇට ඇතුලේ ඇට මිදුළු තියෙනවා. මේ ඇට මිදුළු පවා ගල් ගැහෙනවා. ඒ නිසා එතකොට තමන්ගේ ශරීරයේ ඒවට හරියට හීතල වැදුනොත් එහෙම අතපය මාස ගණන් රිදිලිදි තියෙනවා. බෙල්ලට හීතල වැදුනොත් බෙල්ල මාස ගණන් රිදිලිදි තියෙනවා. එච්චරම මේ සීතලෙන් ප්‍රවේශම් වෙලා ජීවත් වෙන්න ඕන කාලයක් තමයි අපේ රටේ නම් ඉතින් මේ ආනිකර තත්ත්වයේ අඩුයි. නමුත් ඉන්දියාවගේ රටවල් වල මේකෙන් ආරක්ෂා වුණේ නැත්නම් නියුමෝනියාව හැදෙලත් මැරෙනවා. එච්චරම භයානක සීතලක් තියෙන්නේ. එච්චර පින්නතිනි අන්න ඒකයි කියන්නේ සීතස පටිඝාතයි කියලා පටන් ගත්තේ ඒකයි. සීතල නැති කර ගැනීම ප්‍රධාන මරමුණක්. එතකොට කටින කියන වචනේ ඒ සීතල නැති කරගන්න පුළුවන් ඇඳුමක්, වස්ත්‍රයක්, චීවරයක්. ඒ නිසා කටින කියන්නේ තද ගොරෝසු. අපේ රටේ නම් එහෙම ඕනේ නැහැ. තද ගොරෝසු සීතලට ඔරොත්තු දෙන චීවරයක් කියන එකයි. අනිත් පැත්තේ මේකේ අධ්‍යාත්මික පැත්තෙන් මේක කඩන්න බැදී පටවි රිව නජාතු කම්පතේ මහ පොළොව වගේ කිසි කලක කම්පා කරන්න බැරි. ඒ වගේම වජ්‍රමීව නබිද්‍යතේ ගණන් හරියට වජ්‍ර පර්වතයේ විදුරු මින වගේ වජ්‍ර පර්වතයේ වගේ වජ්‍ර කියන එක මේ පිණුන් දන්නවනේ. විදුරු කපන්නත් ගන්නේ ඒවනේ. විදුරු කපනකොට අර ගන්නෙත් ඒවා විදුරු කපන්න ගන්නෙත් එච්චර. ඒ වගේ පින්නතුනේ මේක වජ්‍ර පර්වතයේ වගේ කඩන්න බෙදින්න බැරි එකක්. මේ කඩන බෙන් ගම ලැබෙන ආනිසස්සය එච්චරම ඒක අනිසියලුම කුසලා කුසල කර්ම වලට වඩා මුලින් ඉන්න පුළුවන් ප්‍රබල පින්කමක් තමයි කඨිනමා පෝජ්‍යස්සෝගෙන් ලබන පින්කම. පින්නතුනේ ඒක නිසා මේක බාහිර වශයෙන් උත් ඒ සිවුර රොතු දෙන අතර අධ්‍යාත්මික වශයෙන් ඒ කුසලය අනිසියලුම ඒවට වඩා ඔරොත්තු දෙන කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි අනිත් ඔක්කොම කුසලයන්ට කුසලා කුසලයන්ට වඩා මුලින් ඉඳගෙන විපාක දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා කියන එක තමයි චොල්ල සෝතාපන්න සදිසෝ කියන එකෙන් දක්වන්නේ. සෝවාන් වීමෙන් වෙච්ච කෙනෙක් ලබන ආනිසංස අතර තමයි පින්නතුනි මේ අපායට යන ශක්තිය නැති කරලා දාන සෝවාන් වුණයින් පස්සේ. අපායට යන්නේ නැහැ සෝවාන් වෙච්ච කෙනෙක්. එතකොට මේ පින්නතුනේ අපායගාමී පොජ්ජලෙක් වෙන්නේ නැහැ සෝවාන් වුණයින් පස්සේ. එයා සුගතිගාමී පොජ්ජලෙක් බවට පත් වෙනවා. කඨින චීවරයක් පූජා කරාම චොල්ල සෝතාපන්න සදිසෝ කියන්නේ ඊට සමාන්තර වූ ඊට බොහොම ඉතාමත්ම ආසන්න වූ කුසලයක් අපිට ලැබෙනවා. කඨින චීවර පූජාවකින්
ලැබෙන ප්‍රධාන මානුෂාසය වශයෙන් නාගිතාප දානයේදී සඳහන් කරන්නේ කල්ප 30ක් යනකම් කවදාවත් අපායකට ගියේ නැහැ කියන එකයි. ඒ කියන්නේ අපේ ජීවිතයේ අලුත් පැත්තකට යොමු කරන හරවන මේ අලුත් පැත්තකට අපේ ජීවිතේ මේ තල්ලු කරගෙන යන පින්කමක් තමයි කටන පින්කම. ඒ කියන්නේ පින්නතුනේ අපේ ජීවිතේ අපේ මේ අලුත් දිශාවකට හරවනවා. ඒ හරවන්නේ සුගතිගාමි දිශාවට අපායගාමි ශක්තිය රැඳි කරලා සුගතියෙන් සුගතියට මනුෂ්‍ය ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයට අපි අරගෙන යන පින්කමක් තමයි කටන චීවර පූජාව. ඒ නිසා පින්නතුනි කටින චීවරය කවදාවත් නිකන් තනිකර කටින චීවරය විතරක් පූජා කරන්නේ නැහැ. පරිවාර පරිස්කාර ආදී සහිතව තමයි කටින චීවරය පූජා කරන්නේ. පින්නතුනි මේ පින්නත් හැම දිනම කල්පනා කරන්නට ඒක අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ හිතට ලොකු ශක්තියක් ලැබෙන අවස්ථාවක් තමයි කටින පින්කම කරන එක. තමන්ටත් තමන්ගේ දුව දරුවන්ටත් පවුලේ ඔක්කොටමත් සහභාගී වෙන ඔක්කොටමත් ඒ කටින මේ කුසලය ඒකාකාරීව සම්බන්ධ වෙලා ලැබිලා ඒ හැම කෙනාටම තමන්ගේ ජීවිතයේ ලොකු සතුටක් සැනසීමක් ලැබෙනවා. පින්නතුනි ඊළඟට මේ පින්නතුන් ඉතල බලන්න මේ කටින ආනිසස දේශනාව පිළිබඳව සඳහන් කරනකොට මේක මේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කරා. සියෝපිරි ශිම්පියාපත් මහරහතන් වහන්සේලා 500 නමක් අනෝතත්ත්ව විල් දෙරට කැඳවන්න කියලා. හිමාලයේ තියෙන විල් හතක් තියෙනවා. අනෝතත්ත්ව විල, චද්දන්ත විල, රතකාර විල, කර්ණමුණ්ඩ විල, කුණාල විල, විල් හතක් තියෙන විශේෂයි හිමාලය වනේ. මේ විල්හතෙන් ඉතාමත් අසිරිමත් විල තමයි අනෝතත්ත්ව විල කියන්නේ. බුදුරජාණන් වහන්සේට බඩේ රුජාවක් ඇති වෙච්ච වෙලාවේ බුදු පියාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් වැඩි හිටි අවුරුදු 7යි රහතන් වහන්සේ නමක්. අනිත් අහමුදු දන්නේ නැහැ මේ පොඩි ගුණාට මේ පොඩි අඳුරෝ නිකන් එසේ මෙසේ කෙනෙක් විතර අහත් කෙනෙක් කියලා දන්නේ නැහැ. එහෙම දන්නේ නැති වැඩිහිටි අහමුදුවරු නිතරම මේ පොඩි කෙනා පොඩි නමට විහිළු කරනවා. කණෙන් අදිනවා, නායෙන් අදිනවා, බඩ කියන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් එක එක පොඩි අය දැක්කම පස්සේ ඔය ලොකු අය එක එක විහිළු තහළු කරනවා මේ පොඩි අයත් එක්ක. එතන ඒ වගේ පොඩි අහමුදුරුත් එක විහිළු තහළු කරනවා වැඩිහිටි අහමුදුවරු. බුදුරජාණන් වහන්සේ දන්නෝ මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. පොඩි වුණාට මේ රහතන් වහන්සේ නම. එතන බුදුරජාණන් වහන්සේට මේ අනිත් වැඩිහිටි ආඳුරුගෙන් ඇතිවෙන්නා වූ මේ ගලන් ගන්න මේ සහල්ලුවට දාලා හිතන එක වළක්වන්න ඕන කියන අදහස නිසා බුදුරජාණන් වහන්සේට මේ බඩ රුජාව සඳහා අනෝතත්ත්ව විලෙන් පැන් ටිකක් ගේන්න පුළුවන් කාටද කියලා බුදුහාමුදුරු විමසීමක් කළා. අන්තිමට මේ අභියෝගය බාරගත්තේ සුමන හාමුදුරුවෝ. ඒ පොඩි හාමුදුරුවෝ බාරගත්තේ, වෙන කවුරුවත් බාරගත්තේ නැහැ. උන්වහන්සේ එරිදීෙන් ගිහලා තමයි පැන් අරගෙන ආවේ. මොකද අනෝතත්ත්ව විලේ පැන්වල ඖෂධීය ගුණයක් තියෙනවා. ඒ කියන්නේ පින්නතුනි මේ අනෝතත්ත්ව විලේ පැන් සුවිශේෂයි. අපිට උනත් තේරෙනෝනේ මේ පයිප් වතුර වගේ නෙවෙයිනි. ඈත ගිහිල්ලා ගඟුලැල්ලකින් නැත්තම් බොහොම පිරිසිදු වතුර ටිකක් ඇඟේ ගෑවුනායින් පස්සේ නෑවට පස්සේ ඒකේ තියෙන සනීපයේ පයිප් වතුර ටික නෑම තියෙන සනීපයේ දෙකිය අතර වෙනසක් තියෙනවනේ අපිට තේරෙනවනේ ඒක. එතන ඒ වගේ පින්නදීනි බොහොම පිරිසුදු වතුර ටිකක් ඇඟට ස්පර්ශ වෙනවා කියලා කියන්නේ ඇඟට ලොකු සනීපයක් ඒක. එතන ඒ වගේ අනෝතත්ත්ව විලේ තියෙන බොහොම පිරිසුදු ජලය. ආයි කිසි කෙනෙක්ගෙන් කිලුටු වෙච්ච ජලයක් නෙවෙයි ඒක. ඒ කියන්නේ පින්නදීනි පර්වත කූටවලට වරුසා වැටුණාට පස්සේ ඒවෙන් රූරාගෙන ඇවිල්ලා තමයි අනෝතත්ත්ව විලට ජලය ලැබෙන්නේ. අනෝතත්ත්ව කියන වචනේ තේරුම කිසි දවසක ඉරව්ව මේකට කෙලින්ම වැටෙන්නේ නැහැ. ඒ නිසා අනෝතත්ත්ව විලේ මාළු නැහැ. මාළුවන්ට ඉන්න උමනා කරන උණුසුම නැහැ ඒ ජලයෙන්. ඉදිබෝ කියන්නේ ඔය ඉබ්බ වගේ සත්තුත් නැහැ. ඒ වගේ සත්තුන්ට ඉන්න පුළුවන් වාතාවරණයක් මේ ජලය තුළ නැහැ. ඒ කියන්නේ වතුරවල ජල ගෝලය වුණාම ඒක සීතු උෂ්ණ දෙක බලපානවා. ජල ගෝලය, වායු ගෝලය, භූගෝලය. භූගෝලය කියන්නේ මේ පොළවනේ. වායු ගෝලය කියන්නේ අපි ආශ්වාසක පාශ්වාස කරන වාතයනේ. ජල ගෝලය කියන්නේ ජලයනේ. මේ වායය ඇතු වෙන වෙනස්කම් අපි කාටවත් බලපානවනේ.
භූගෝලීය වෙනස්කම් ඇති වුණායින් පස්සේ පොළොව කම්පා වෙනවා, කඩාගෙන වැටුණු බිල්ඩින් භූමි කම්පාවල් ඇති වෙනවනේ. වායුගෝලීය ඇති වෙන වෙනස්කම් ඒ වල සමහරට මහා වරුසාවල් කුණාටු ඇති වෙනවා, ගංගා උතුර ඇති වෙනවා. ඒ වායුගෝලීය වෙනස්කම් ජලගෝලයේ ඇති වෙන වෙනස්කම් නිසා සමහරට මූදේ ඉන්න මාළු කඳු පිටින් මැරිලා යනවා. පහුගිය කාලේ මේ පින්නතුර මතකයිනේ අපේ රටේ මේ තල්මසුන් ගොඩ ගන්න පටන් ගත්තේ, පෙරලට එන්න පටන් ගත්තේ ජලගෝලයේ ඇති වෙන වෙනස්කම්. ජලගෝලයේ ඇති වෙන ඊට පස්සේ අපේ ආපෝ තල්ලු කළ වතුරට යවන්නේ. ඒ ඒ තල්මසුන් ඉතින් ඔය වගේ සමහරලා ඩොල්පින් මාළු උන්ට ඉන්න බැරුණාන් පස්සේ උන් ගොඩ පැත්තට එනවා, තල්ලු වෙලා එනවා. එතන ඒ වගේ ජලගෝලයේ ඇති වෙන වෙනස්කම්, වායුගෝලයේ ඇති වෙන වෙනස්කම්, භූගෝලයේ ඇති වෙන වෙනස්කම් මිනිස්යන්ට සත්වයන්ට බලපානවා. එතන පින්නතුන ඔය වගේ බැලුවෙන් පස්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේට මේ අනුතත් විලෙන් පෑන් අරගෙන ඇවිල්ලා උන්වහන්සේ පිළිගැන්වෙන් පස්සේ ඒ පොඩි හාමුදුරුව කවුද කියලා කවුරුත් වැඩිහිටි මහා සංඝරත්නය දැනගත්තා. මේ පොඩි හාමුදුරුව පොඩි කෙනෙක් නෙවෙයි කියන එක. එදා ඉඳලා උන්වහන්සේ පිළිබඳව තිබිච්ච පිළිගැනීම වෙනස් වෙලා උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වශයෙන් පිළි අරගෙන කටයුතු කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ පින්දුතුනි ඒ විදිහට උන්වහන්සේ තිබිච්ච අපහසුතාවයන් දුරු කරන්නට බුදුරජාණන් වහන්සේටත් අවශ්‍යතාවය තිබුණා. එතකොට පින්දුතුනි අනෝතත්ත්ව විලේ ජලය ගැන යතර කියන්නේ එච්චර විතරක් නෙවෙයි. හිමාලයේ අපි හිතන්නේ මේ උසම කඳුමුදුර ගැන විතරයිනේ අපි ගණන් ගන්නේ. ඒකනේ එවරෙස් කියලා කියන්නේ, ඒව කියන්නේ සියල්ල. සියල්ලට වඩා ඉහළට ගියපු කොටසනේ ආරියෙස්ටි රෙස්ට් කියලා කියන්නේ. සියල්ලම සමයි. ඊට වඩා පොඩ්ඩක් අනිත් ඔක්කොම ඉක්මවාගෙන උඩට ගියපු කෑල්ල තියෙන එකට කියන්නේ රෙස්ට් කියලා ඉතුරු ටිකනේ. එතකොට ඒ වගේ අනිත් ඔක්කොම සමයි අර කොටා උඩට ගිහිල්ලා තියෙන ඒක සම වෙන්නේ නැහැ අනිත් ඒවත් එක්ක. ඒ වගේ තැන් තියෙනවා, මුදුන් තියෙනවා දෙකක්. ප්‍රධානම කඳුමුදුනට අමතරව ඊට වඩා පොඩ්ඩක් පල්ලෙහාට පල්ලෙයෙන් ඉවර වෙන කඳුමුදුනකුත් තියෙන. ඒ දෙකම ලෝකේ සියලුම මුදුන් වලට වඩා උස මුදුන් දෙක. මුදුන් දෙකක් තියෙනවා. පින්නතුන ඒ වගේ හිමාලය කියන එක දැන් බුදුරජාණන් වහන්සේ දැන් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අවුරුදු 12ක්ම වැඩ හිටියේ හිමාලයේ තියෙන මන්දාකිණි විල ඇසුරු කරගෙන. අවුරුදු 12ක් වැඩ හිටියා. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කියන්නේ බුදුහාඳුරුවන්ගෙන් බණ අහලා ඉස්සෙල්ලාම ආර්ය මාර්ගයට පිවිසියා වූ උත්තමයන් වහන්සේ තමයි කොණ්ඩඤ්ඤ බද්දීවප්ප මහානාම අස්සතිකේනගෙන් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි ඉස්සෙල්ලාම ධර්ම අවබෝධය ලැබුවේ. අපේ හිතන්නේ බුදු මේ අපේ හිතන්නේ මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු කියලානේ අපි හිතන්නේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලානේ අපි කියන්නේ. ඒක හරි අපේ රටට. අපේ රටේ ඒක හරි මුළු ශාසනයෙදම ඒක හරියන්නේ නැහැ. මුළු ශාසනයෙම අනුබුදුවරයා වෙන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. ඇයි බුදුහාමුදුරුවෝ ළඟට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝනේ. නොත් බුදුවරයෙකුගෙන් වෙන්න ඕන කාර්යය අපේ රටට සිද්ධ කරන්නට මුල්ුණේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසා අපිට උන්වහන්සේ අනුබුදුවරයා බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රායෝගික වශයෙන් අනුබුදුවරයා වෙනව සරියුත් මහරහතන් වහන්සේ. ඇයි බුදුහාඳුරෝ ළඟට ඒ ආසනේ වැඩ ඉන්නේ සරියුත් මහරහතන් වහන්සේනේ. ඒතර නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය අතින් අනුබුදුවරයන් වහන්සේ වෙන්නේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. උන්වහන්සේ කල්පනා කරා තමන්ගේ මුළු ජීවිතේම මේ වනගත වෙන්න ඕනේ කියලා. ඒ අනුව තමයි උන්වහන්සේ වන්දාකිණි විල අසල අලියතුන් ගෙනල්ල දෙන පළවෙලාදිය දාන වශයෙන් වළඳලා මන්දාකිණි විල අසල අවුරුදු 12ක් වැඩ හිටියා. මේ වෙනකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ගොඩාක් වයසයි. කොච්චර වයසයිද කියලා කියනවනම් අවුරුදු 12ක් එකම සිවුර පරිහරණය කරේ. ඇයිද මේ නගරයට ගියේ නෑනේ. අවුරුදු 12ක්ම ලුණු ඇඹුල් හරියට නෑ ඇඟට. ඒ නිසා උන්වහන්සේගේ හැම නිකන් ගොරහැඩි හැමක් වෙලා තිබුණේ. උන්වහන්සේගේ ශරීරයේ දෙකට නැවිලා තිබුණේ. කියන්නේ අපි දන්නෝනේ අපිට වංක ප්‍රවංක ප්‍රාග් මේ ඒ කියන්නේ ප්‍රවංක ප්‍රාග් ප්‍රවංක කියලා අවස්ථා දෙකක් තියෙනුනේ දස අවස්ථාවල. ඒ කියන්නේ මන්ද දශකය, බල දශකය, ප්‍රඥා දශකය, මේ විදිහට මේ ක්‍රීඩා දශකය, ප්‍රඥා දශකය, ප්‍රවංක දශකය, ප්‍රාග් ප්‍රවංක දශකය, මේ විදිහට කේ කේ සයන දශකය, මෘත්‍යු දශකය 10ට 10ට බෙදලා තියෙනනේ.
එතන යම් කිසි අවස්ථාවකදී ඇටසැකිල්ල වෙනසක් වෙන පොඩ්ඩක් ඉස්සරහට නැවෙනවා ඒක මේ ප්‍රවංක තවත් ඉස්සරහට නැවෙනවා ප්‍රාග් ප්‍රවංක අපි කුදු ගහන්නේ එතෙන්දනේ එතකොට කොණ්ඩඤ්ඤාම දුරන්ගේ ශරීරයත් හරියට දුන්න වගේ නැවිලා එච්චර වයසට ගිහිල්ලා එතන හිස ඔක්කොම සුදු පාට වෙලා රවුල් ඔක්කොම සුදු පාට වෙලා එතන කොණ්ඩඤ්ඤාම දුර බැලුවා දැන් තව කොච්චර කාලයක් Tamanට වැඩ ඉන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරු තාම ජීවමාන වැඩ ඉන්නවා ඊට පස්සේ කොණ්ඩඤ්ඤාමතුතු දැක්ක තන් තව නොබෝධිනකින් තමන්ගේ ජීවිතේ නිමව පරිනිර්වාණය ආසන්නයි කියලා පිරිනුවම් පාන්න කෙට්ටුයි කියලා. ඒ අනුව කොණ්ඩඤ්ඤාමතුතු කල්පනා කරා බුදුහාඳුරු වැඩ ඉන්න නිසා බුදුහාඳුරගෙන් අවසර අරගෙන තමයි පිරිනුවම් පාන්න ඕන කියලා. එතන කොණ්ඩඤ්ඤාමතුතු දැන් මේ වෙනකොට හොඳටම වයසට ගිහිල්ලා ඒ වගේම ශරීරය කුදු වෙලා හිසගේ සොකම පැහිලා ඒ වගේ ඇඳගෙන ඉන්න සූර අන්තිම දුර්වර්ණ වෙලා අයි අවුරුදු 12ක්ම ඇඳලා ඇඳලා එතකොට මේ තත්ත්වයේ තුළ කොණ්ඩඤ්ඤාඳුර කල්පනා කරා මම මෙහෙම දැන් ගියොත් ඒ මං අඳුරන කවුරුවත් නැහැ දැන් ඒ කියන්නේ බුදුහාඳුරග ශරියොත් මුගලන් ආනන්ද ලන්දරා උලාදී නැත්තම් මහා ශ්‍රාවක සිව්පිරිස බණහනකොට කොණ්ඩඤ්ඤාමතු දැන් මේ මහා සෑහෙන වයසක මහල්ලෙක් විදියට මෙතෙන්ට එනකොට එච්චර එන එන එච්චර ඉන්න මිනිසු කියනෝනේ මේ ආන්දර මේ කොහෙද මේ තේ එන ගස්සෙලින් ගන්නේ පැතරලා ඉන්නතු මේ මෙච්චර වයසට කියලා කොහේ යනවද කියලා මිනිසු කිව්වොත් එහෙම මිනිසුන්ට පව සිද්ධ වෙනවා ආර්යයන් වහන්සේ නමක්නේ ආර්ය උපවාදී කියලා එකට කියන්නේ ආර්යයන් වහන්සේ නමකට යමක් කිව්වොත් එහෙම ඒ තැනත්තර නිවන් දකින්න වාසනාව තිබුණොත් ඒක ඒ වෙලාවෙම නැති වෙලා යනවා පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ උන්වහන්සේ වැඩම කරවපු දිශාවට වැඳගෙන කියන්නුන ස්වාමීනි මගේ කටින් පිට වෙච්ච වචන වලට මට සමාව ලැබේවා කියලා. පිරිනුවම් පාල ආදාහණය කළා තියෙනවා නම් ආදාහණය කරපු තැනට ගිහලා උකොටිකෝ ඉඳගෙන වැඳගෙන කියන්නුන මගේ කටින් වචන වගේක් ඒ උර වැරදිලා මට ඒකට සමාව දෙන්න කියලා. ආර්ය උප නැත්තම් නිර්වාණ මග නිවන් මග ඇහිරෙන ඔය තැනත්තර නිවන් දකින්න වාසනාව තිබුණා නම් ඒක නැතුව යනවා. එහෙමයි කියන්නේ දැන් කොණ්ඩඤ්ඤාඳුර ඒක නිසා කල්පනා කරා දැන් මම මෙහෙම යන්න හොඳ නැහැ මෙහෙම ගියාම එක එක්කෙනයි කතා බහට ලක් වෙනව වැඩි එක එක්කෙන පව් සිද්ධ කර ගන්නවා ඒක නිසා හොඳ පෙනුම තියෙන කෙනෙක් විදියට යන්න ඕන කියලා කොණ්ඩඤ්ඤාඳුර බහරතන් වහන්සේ නමක් වශයෙන් හොඳ පෙනුමක් ගොඩනගාගෙන තමයි බුදුහාඳුරෝ වැඩ ඉන්න තැනට ගියේ ඒ වෙනකොට මේ එන්නේ කවුද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ හැබැයි එක්කෙන ආඳුනමත් දැනගත්තා කවුද වංගිසාමුදුරෝ වංගිසාඳුර දන්නු මේ එන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මේ බුදුහාමුදුරන්ගෙන් පළවෙනි වතාවට බණ අහලා නිවන් දැක්ක උත්තමයා තමයි මේ එන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනෝ ස්වාමීනි මේ එන හාමුදුර ගැන විස්තරයක් මේ සමාජයේ මෙතන ඉන්න මේ සිව් පිරිසට කියලා දෙන්න මට අවසරයක් දෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වංගිසාඳුරන්ගේ කතන්දරේ වෙනම කතන්දරයක්. අර මිනිහිස් කබලට අට්ටු ගල්ලා කොහෙද ඉන්නේ කියලා කියන සාත්‍රේ දැනගෙන ඉඳපු බමුණනේ වංගීස බවට පත් වෙන්නේ පැවිදි බුදුහාඳු ළඟ පැවිදි වෙලා. ඒතරල පින්නතුන ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අවසර අරගෙන කොණ්ඩඤ්ඤාමතුර ගැන විශාල විස්තරයක් කරා. වංගීසාන්තර දන්න මේ කොණ්ඩඤ්ඤාමතුර වඩින්නේ කියලා. අර ඉන්න පිරිසට මේ එන්නේ කවුද කියන එක හඳුන්වලා දුන්නා වංගීසාමතුරු. එතකොට පින්නතුන අවුරුදු 12ක් වැඩ ඉන්නකොට උන්වහන්සේට සාත්තු සප්පයන් කරේ එදා පාරලෙය ඇත බුදුහාමුදුරට 10 වෙනි වස් කාලේ පාරලෙය වනේ වාසය කරනකොට සත්කාර සම්මාන කරා වගේම කොණ්ඩඤ්ඤාමුදුරට සත්කාර සම්මාන කරේ ඒ මන්දාකිණි විලාසල ඉඳපු ඇත්තු හැමදාම පළවල කඩලා ගෙනල්ලා දෙනවා ඒ වගේම කොණ්ඩඤ්ඤාමුදුර පිරිනුවම් පෑවට පස්සේ ඉස්සෙල්ලාම දැනගන්නෙත් අලි ඇතුන් තමයි උන්වහන්සේ පිරිනුවම් පාලයි කියන එක. මේ පිනුන් දන්නෝනේ කතාවක් තියෙනෝනේ වහල්ලු කියලා කතාවක් අපේ රටේ කෙටි කතාවක් තියෙන වහල්ලු කියන ඒකේ තියෙන කතාවක් හන්දෑ උපාරිස්කේ කකුල ලෙව කෑවේ කියලා ඒ කතාව පටන් ගන්න මේ මාර්ටින් වික්ටර්සන් මහත්තයාගේ කෙටි කතාවක් හන්දෑ උපාරිස්කේ කකුල ලෙව කෑවේ ඒකෙන් උපාර්ශ්වය හඳෑයි අතර පුදුම යාළුකමක් තියෝනේ හැමදාම කරත්තේ අදින්නේ හඳයන් උපාර්ශ් මුළු පවුලම ජීවත් කරවන්නේ හඳය නිසා හැමදාම කරත්තෙන් ගියයින් පස්සේ රුපියල් දෙකක් හැමදාම හම්බ වෙනවා ඒ කාලයට ඒ රුපියල් දෙකෙන් තමයි ළමයින්ට කන්න බොන්න දීලා ළමයින්ට පොත්පත් අරන් දීලා ගෙදර වියදම් කරලා ඔක්කොම කරන් රුපියල් දෙකෙන් ඒ රුපියල් දෙක හම්බ කරගන්නේ හඳය නිසා
හඳයි කියන්නේ ගවයා කරත්ත වඳින ගෝණ. එද මෙහෙම ඉන්නකොට උපාරිසින්නේ මේ එලි ස්ටෝපේ වැල්ලැඳේ ඉන්නේ උපාරිසයට බුද්ධිය ගන්නෙ. හඳයි ඉන්නේ මේ ගාලේ. හඳයි උපාරිෂ්ඨයි හොඳට දෙන්න දෙන්න පේන දෙන්නට දෙන්න. හඳයට උපාරිසින්නව නම් කිසි බයස්සක පාළුවක් නැහැ. උපාරිෂ්ඨත් හඳයි ඉන්නව නම් කිසි බයස්සක මේ පාළුවක් නැහැ. උපාරිසින්න ගිය ඇතුලේ නෙවෙයි එළියේ ස්ටෝපේ ඉන්නේ. ගිය ඇතුලේ නිකටේ දොර වහගෙන පුදී ගන්නවා. ඉතින් මේ දෙදෙනා අතර තිබිච්ච සම්බන්ධතාවයේ මහා පුදුම සම්බන්ධතාවයක්. එතකොට හඳේයි උපාරිශ්‍ර අතර තියෙන සම්බන්ධතාවයේ තමයි උපාරිශ්‍ර ඔහුගේ භාර්යාව අතර තියෙන සම්බන්ධයට වඩා වැඩි. ඉතින් එදා උපාරිශ්‍ර උදේපාන්දර නැගිටින්නේ නැහැ වෙනද නැගිටිනවා. උදේපාන්දර නැගිටලා ඉන්න එදා නැගිටින්නේ නැහැ. වෙලාව පහු වුණා. වෙලාව පහු වුණා ඉන්පස්සේ හඳේ බලාගෙන හිටියා හිටියා දැන් නැගිටි දැන් නැගිටි කියලා. අන්තර එදා නැගිටේ නෑ ආපෝයිලා ඒක උපාරිස්ගේ කකුල ලෙව කෑවේ. ලෙව කෑ ලෙව කාපු එකෙන් හන්දිය දැනගත්ත උපාරිස් අද අවසන් ගමන් ගිහිල්ලා කියලා. ඒ දෙදෙන මිනිස්සු සහ සත්තු අතර තියෙන මහා පුදුම සම්බන්ධතාවය තමයි ඒකෙන් පෙන්නුම් කරන්නේ. ඉතින් උපාරිස් තමයි ඉස්සෙල්ලම දැනගන්නේ මේ හන්දිය තමයි ඉස්සෙල්ලම දැනගන්නේ උපාරිස් අද අවසන් ගමන් ගිහිල්ලා කියන එක. පින්න දෙන ඔන්න වගේ බැලුවෙන් පස්සේ අර ඒ වගේ ඒ අලිය තුන්ටත් ඒ වගේ ඉවක් තියෙනවා. ඒ අලි ඇතුන් වශයෙන් කොණ්ඩ ඥාඳුරු කවුද කියලා අඳුරගෙන උන්වහන්සේට හොඳට උපස්ථාන කරා මන්දාකිණි විලාසල අලි ඇතුන්. බුදුරජාණන් වහන්සේ චද්දන්ත ජාතකයේ දේශනා කළේ චද්දන්ත ඇතා පිළිබඳ කතන්දරයත් අපි අහලා තියෙනවා. කුණාල ජාතකයේ දේශනා කළේ කුණාල විලාසල ඒකත් අපි අහලා තියෙනවා. පින්නතුනේ ඒ වගේ අනෝතත්ත්ව විලාසලයි තමයි සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා 500 නමක් ඇඳවල සිව්පිලි සිඹියාපත් කියන එක මතක තියාගන්න ඕන. අරත ධර්ම නිරෝක්ති පටිබාන ඒ කියන්නේ පින්නතුනි ඒක ඒ ඒකෙන් අදහස් කරන්නේ නිකම් මේ කිසි දෙයක් තේරෙන්නේ නැති අයට නෙවෙයි මේක දේශනා කරන්නේ. කිසි දෙයක් තේරෙන්නේ නැති හැඟීමක් නැති අයට නෙවෙයි මේක දේශනා කරේ. ඉතාමත්ම හොඳ දැනුගත් භික්ෂුන් වහන්සේලා 500 නමක් වඩම්මලා උන්වහන්සේලා ඉස්සරහා. ඒක මේකේ විශේෂත්වය. ඒ කියන්නේ පින්නතුනි ඒ උන්වහන්සේලා අපි දැන් වෙලා තියෙන්නේ අද මේ ධර්මයේ විකෘත කරනවා කියලා කතාවක් සමාජයේ තුල තියෙනෝනේ. ඇත්ත ධර්මයේ විකෘත කරනවා. කොහොමද විකෘත කරන්නේ? පාලි භාෂාව හරියට දන්නේ නැතුව පාලි තෝරන්න යනවා. හැම එකටම භාෂාවක් තියෙන ඉංජිනේරුවන්ට ඉංජිනේරු භාෂාවක් තියෙනවා. ඒක දන්නේ නැතුව ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න බෑ. වෛද්‍යවරුන්ට වෛද්‍ය වෙද භාෂාවක් තියෙනවා. ශරීරයේ ඒ පොංචි පොංචි කොටස් වලට කියන නම් ඒ කොටස් වලින් කියන කාර්ය පිළිබඳව විස්තර තියෙනවා. එහෙම නැත්නම් මෝටර් කාර්මික විද්‍යාව ගත්තොත් මෝටර් රථයක් ඇතුලේ හෝ ඒ වගේ එකක ඇතුලේ තියෙන පොඩි පොඩි කෑලි ඔක්කොටම කියලා නම් තියෙනවා. ඒ වෙයි මොකද්ද කියෙන්නේ කියන එක තියෙනවා. ඒ හැම එකකටම භාෂාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරපු භාෂාව තමයි පාලි භාෂාව. නිරුක්ති කියලා කියන්නේ පාලි භාෂාව හොඳට දැන ගැනීම. යෝ නිරුක්තිං පජානාති ජානාති පිටකත්යං පදේ පදේ විකං කෙය වනේ අන්ද ගජෝවිය. හරියට භාෂාව දන්නේ නැතුව තුම් පිටකයම දැනගත්තත් වචනයක් වචනයක් පාසා අවුල් සහිතව තමයි අවුල් සහගතව තමයි අර්ථ විවරණය කරන්නේ. හරියට කැලෑවේ ඇස් පේන්නේ නැති ඇතෙක් ගමන් කරන වගේ. කැලෑවේ ඇස් පේන්නේ නැති ඇතා යනකොට ගහේ හැපෙනෝ මුලේ හැපෙනෝ කන්දේ හැපෙනෝ හැමතැනම හැපි හැපියනේ ඇස් පේන්නේ නැහනේ. අන්න ඒ වගේ ඇස් පේන්නේ නැති පිරිසක් තමයි ওই ධර්මයේ විකෘත කරන්නේ. ඒ පද අරගෙන පද දන්නව අර්ථ දන්නේ නැහැ. දැන් මේ පින්නතුන් පද දන්නෝනේ. ඉතිපිසෝ භගවාරං දන්නෝ සම්මා සම්බුද්ධ විචාර සම්පන්නෝ සුගතෝ ලෝකවිදු දන්නෝ. සාක්කාතෝ භගවත ධම්ම මේව දන්නෝ. නෝ මේ පින්නතුන් අර්ථ දන්නවද? අර්ථ දන්නේ නැහැ. පද දන්නෝ. මේ පින්නතුන්ට අර්ථ විවරණය කරලා අර්ථ විග්‍රහ කරන්න පුළුවන්ද? මේ පදවල අරහං කියන පදේ අර්ථ විග්‍රහය කරන්න පුළුවන්ද? සම්මා සම්බුද්ධ කියන පදේ අර්ථ විස්තර කරන්න පුළුවන්ද? විඤ්ඤාචන සම්පන්න කියන එක පුළුවන්ද? මේ පින්නතුන්ට බැහැනේ. පද දන්නව අර්ථ දන්නේ නැහැ. අන්න ඒ වගේ පිරිසක් තමයි පද දන්නෝ අර්ථ දන්නේ නැති වෙනකොට වැරදි අර්ථාරවට ආරෝපණය කළා කියනවා. තමන්ගේ හිතරෙන අර්ථයක් කියනවා. ජනප්‍රිය අර්ථයක්. මිනිසුන්ට කෙලින්ම ග්‍රහණය වෙන්නා වූ වැරදි අර්ථයක් කියනවා. දැන් නෑ උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි හිතමු දැන් ඔන්න සතර පෙරවිදායක පින්නතුන් කියනවා.
උඟා තැඟවල කියනවා පොත්පත් වල සඳහන් වෙනවා නෝත ඒක සීම අර්ථය දන්නේ නැහැ ගොඩක් අය සතර පේරුවේ දායකයෝ කියලා කියන්නේ රජුරෝ රජුරුවන්ගේ පුතා ඇමතිවරු රටවැසියන් එතන අද මේක කොහොමද විස්තර කරන්නේ මේ කොහොමද මේ මේ අද හිතාගෙන ඉන්නේ කට්ටිය හතර පැත්තෙන් එන දායකයෝ වරදීනේ හතර පේරුවේ දායකයෝ කියන්නේ හතර පැත්තෙන් එන දායකයෝ නෙවෙයි හතර පේරුවේ දායකයෝ කියන්නේ රජුරෝ රජුරුවන්ගේ පුතා ඇමතිවරු රටවැසියන් කියන අය නමුත් අද මේකේ අර්ථ දන්නේ නැති කට්ටිය කොහොමද මේක විවහාර කරන්නේ කොහොමද හතර දිශාවෙන් එන දායකයෝ තමයි හතර පේරුවේ දායකයෝ කියලා කියන්නේ ඉතින් ඒ වගේ අන්න ඒ වගේ අර්ථ වැරදි අර්ථ ආරෝපණය කරනවා හරි වර්ථේ හරි අර්ථේ දන්නේ නැති නිසා ඒකයි භාෂාව දැනගන්න ඕන භාෂාව පිළිබඳ දැනුම නිරුක්තිය කියන්නේ භාෂාව අර්ථ ධර්ම නිරුක්තිය පටිබාන හේතු දැනීම ඵලය දැනීම භාෂාව දැනීම මේ ඔක්කොම මොකද්ද උඩට මතුවෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන වෙලාවේ ඔක්කොගෙම උඩට මතුවෙන කාරණාව පැහැදිලි කරන්නේ වය ධම්මා සංකාර අප්‍රමාදින සම්පාදේත අන්තිමට මුළු ධර්මයේ සුවාසුදාස ධර්ම ස්කන්ධය නවාංග සාතු සුත්ත ගෙය වෙයකරන ගාථා උදාන අද්භූත ධම්ම වේදල නවාංග සාතු ශාසනය විනී සෝත්‍ර අභිධර්ම ත්‍රිපිටකය සුවාසුදාස ධර්ම ස්කන්ධය අටක් කරා තීන පද ආදි වශයෙන් මේ ඔක්කොගෙම අර්ථයේ උඩට හකුලවල පෙන්වන මොකද්ද වය ධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේත සියලුම සංස්කාර අනිත්‍යයි ඒ නිසා අප්‍රමාදීව කුසල් කරන්න කියන වචනේ එතන මම මේ සඳහන් කරේ පින්නදීනේ ওই විදිහට මේ අනුතත් විල කියන එක හිමාලයේ කියන එක හිමාලයේ සිටියේම අඳින්න බෑ හිමාල මේ ඉන්දියානු සිටියේම අඳින්න බෑ හිමාලයේ අඳින්නට ඕන ඉන්දියානු සිටියේම සම්පූර්ණ වෙන්නේ හිමාලය එක්ක යනකොට තමයි එතන මේ හිමාලයේ ඉන්ද්‍රියාවට ආරක්ෂක ප්‍රාකාරයක් වගේ हिमालय एक पैतृक नेपाल बैंगनो एक नेपाल हिमालय के अणिपत्य सिक्किम बैंगनो एक सिक्किम हिमालय के अणिपत्य असम बैंगनो एक असम हिमालय के हिमालय वटे तीन भूटान कांबोज मे उम रटवा पिंड टिबेट मे उम रटवा बौद्ध रटवा इतना हिमालय गंगा गंगा नंगा यमुना गंगा मे उम पटंग हिमालय අනෝතත් විලෙන් විතරක් ගංගාවල් 500ක් පටන් ගන්නවා මුළු ඉන්දියානු භූමියම ශස්ත්‍රීය භූමියක් බවට පත් කරන්නේ මේ හිමාලය හරහා හිමාලයේ කඳුමුදුනින් ගලාගෙන හැරෙන මේ ගංගාවල් නිසා මේ ජලය මුළු ඉන්දියාව පුරාම ගමන් කරන ගංගා නඟ යමුනා නදිය ඒව ප්‍රධානයි ඒතර හරිද්වාර වලදී මේ දෙකේකට එකතු වෙනවා එතන සුද්ධ වූ ජලයේ තියෙන තැනක් වශයෙන් ඉන්දියානු ඇවිල්ලා නාලා හැම කෙනෙම වතුර බෝතලයකට අරන් යනවා. එතන ඒ ජලයේ තියෙන සුවිශේෂී තත්ත්වය නිසා පින්නතින ඒ අනුව හිමාලයෙන් තමයි මුළු ඉන්දියාවම ශස්ත්‍රීය භාවයට පත් කරන්නේ. ඒ ගංගා ජලයෙන්. එතන ඒ වගේ පින්නතින මේ කටන පින්ගම මෙච්චර අගය කරන්නේ උතුම් කොට සලකන්නේ වර්ණනා කරන්න වෙන හේතුවක් නිසා නෙවෙයි කටිනට්ට පරික්කාරං වාසදානංච උත්තමං බුද්ධ ප්‍රමුඛ සංඝච්ඡ දාන ධම්මස්ස ලේඛනං ආදි වශයෙන් කටන පින්ගම අට පෙරකර පූජාව ඒ වගේම ආවාස පූජාව ධර්මයේ පොත්පත්වල ලියවීම ඒ වගේ ප්‍රතිමාකරණීය වැසිකිලි කැසිකිලි සාදවාදීම මේ ඔක්කොම දේවල් අටමහා කුසල් කියලා හඳන් වෙන්න වෙන එකක් නිසා නෙවෙයි බුද්ධ ශාසනයේ පැවැත්මට ඍජුවම සම්බන්ධ වන පසුබිම් වන පින්කම් නිසා ඒවෙන් ප්‍රධානම පින්කම තමයි අට කටින පින්කම එතකොට පින්නුදින හරියට හිමාලයෙන් පටන් ගන්නව ගංගාවල් වලින් මුළු ඉන්දියාවෙම ශස්ත්‍රීය භූමිය බවට පත් කරනවා වගේ මේ කටින පින්කමෙන් තමයි මුළු ශාසනයම ශස්ත්‍රීය බවට පත් කරන්නේ මුළු ශාසනයම පෝෂණය කරන පින්කමක් වෙන්නේ කටින පින්කමයි කටින පින්කමේ තමයි පන්සලේ හුණු ටිකක් ගන්න තින්ත ටිකක් ගන්න කැඩිච්ච බිඳිච්ච වහදන්නේ දෙමන දැන් හදන්නේ කටින පින්කමත් එක්කමයි ඒතර ඒක නිසා ජනතාවගේ ශිෂ්‍යතන් පන්සල පැත්තට ශාසනයේ පැත්තට විහාරස්ථානයේ පැත්තට යොමු වෙන සම්දිස්ථානයේ තමයි කටින පින්කම කටින පින්කම ප්‍රදාන කරගෙන තමයි මේ සියලුම පින්නුතුනි ශාසනයේ පැවැත්ම ඇති වෙන්නේ हमें
ඇඟ ගල්වන තෙල් ආදි වශයෙන් ඊළඟට පාන්දරට උමනා කුදුමාත් අතුපතු ගන්න ඉදල් කොහ ආදි වශයෙන් කොට්ට බැදුරු ආදි වශයෙන් මේසවට ආදි වශයෙන් මේ හැම දෙයක්ම කටන පින්ගමට සමාන්තරව දායක දායකා පින්දුතුන් පන්සලට පූජා කරන අවුරුද්දක් පරිහරණය කිරීම සඳහා අවශ්‍ය කරන දේවල්. එතන කටන පින්ගම තමයි අවුරුද්දක් නැවත පන්සල පිරිසකරගල අලුත් වැඩියා කළා. ඒ පන්සලේ පැවැත්ම තවත් අවුරුද්දකට සහවුරු කරන පින්ගම තමයි කටන පින්ගම. ඒ නිසා ඒව පූජා කරන කටන චීවරයකට ප්‍රධාන දායකත්වයේ දරලා සදැහැති පින්නතුන්ගේ සහභාගීත්වයේ ලබාගෙන ඒ කරන පින්ගම පින්නතුනි සමන්ගේ බුළු ජීවිතේම පින්නතුනි කවදාවත් වෙනස් නොවන කුසලයක් ලබා ගන්න අවස්ථාවක්. එය පින්නතුනි මේ පින්නතුන් දන්නවා අපිට බය හතරක් තියෙනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දඬ බය, දුක්ගති බය. අත්තානුවාද බය කියන්නේ තමන් යම් කිසි වරදක් කරාම තමන්ට තමන් දොස් කියන පටන් ගන්න ටික කලක් යනකොට. පරානුවාද බය කියන්නේ ඒක වෙන කවුරු හරි දැනගත්තොත් ඒ අය දොස් කියනවා, සමාජයෙන් දොස් වෙනවා. දඬ බය කියලා කියන්නේ මේක බැරි වෙලාවත් නීතියට අහු වුණොත් එහෙම දඬුවම් විඳින සිද්ධ වෙනවා. ඒ අවස්ථා තුනම පැහැරියත් අන්තිමට පින්නතුනි අපායට යන එක වළක්වන්න හම්බෙන්නේ නැහැ. ඒ දුර්ගති බය දුගතියටයි කියන බය ඇති වෙනවා. මෙන්න මේ බය හතරම දුරු කර ගැනීමට හේතු වන මාහඟ පින්කම තමයි කටන චීවර පූජාව. ඉතින් එම නිසා මේ වෙලාව ගත වෙලා තියෙන වෙලාවේ මේ සදැහැති පින්නතුන් එබඳු උතුම් පූජාවක් තමයි විශේෂයෙන් මේ මහා අවදානම් කාල පරිච්ඡේදයක උනත් මේ පින්නතුන් නලනි රේණුකා මහත්මියතුළු පවුලේ පින්නතුන් මේ විහාරස්ථානේ ආරම්භ කරපු යුගයේ ඉඳලාම මේවට උදව් කරන උපකාර කරන ඒ වගේම යණේන ගිලම්පස ටික දාන ටික පිළිගන්නන මේවට බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් ධර්මින් මේ කරන පින්කම එතුමේගේ ජීවිතය අමතක කරවෙන පින්කමක්. විහාරස්ථානේ ආරම්භයත් එක්කම කරන පින්කමක්. මේ වසංගත රෝගී තත්ත්වයේ නොවුන නම් විහාරස්ථානයේ ගොඩාක් වැඩ කරගන්නට අවස්ථාව තිබුණා. නමුත් පින්නතුනි ඒ නිසා අපිට ගොඩාක් වැඩ නවත්තන්න සිද්ධ වුණා. නමුත් ඒකට කමක් අපිට පුළුවන් විදිහට අපි මේවා කරගෙන යනවා. ඒ සඳහා අප කැපවිලා මේවට ශක්තිය ධෛර්යය ලබා දීලා දායකත්වය ප්‍රමුඛත්වය ලබා දීලා නලනි රේණුකා මහත්මියතුළු පවුලේ පින්නතුන්ගේ දායකත්වයේ සානි පින්නතුන්ගේ සහභාගීත්වයේ වල අපි ප්‍රාර්ථනා කරන මේ ඔක්කොටම කටිනා නිසංස එකාකාරියොම ලැබිලා හැම දිනාටම නිදුක් වේවා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් ආදරබර ඒ සොපුන් පොතුනුවන්ටත් මේ කුසලය හේතු වාසනා වෙලා ඒ පොතුනුවන්ටත් පරලෝ ජීවිතයට ආයු ආරෝග්‍ය භාග්‍යදී සුව සම්පත් සැලසිලා දීර්ඝව සම්පත් අමා මහ නිවන් සම්පත්තියමත් ලැබේවා කියන පැතුමෙන් යුක්තව හැම දිනාම මේ කටන චීවර පූජාව මහා සංඝරත්නයට පූජා කිරීම සඳහා පරිවාර පරිස්කාර සහිතව මහා සංඝරත්නයට මේ උතුම් පූජාව පූජා කරමු පූජා වේවා කියන හැඟීමෙන් හැම දිනාම මේ වාක්‍ය කියලා කටන චීවර පූජාව පූජා කරන්න. පරිවාර පරික්කාරේහි සද්දින් ඉමං කටින චීවරං සංගස්ස දේම. පරිවාර පරික්කාරේහි සද්දින් ඉමං කටින චීවරං සංගස්ස දේම. පරිවාර පරික්කාරේ සද්දින් ඉමං කටින චීවරං සංගස්ස දේම. පින්වත්නි දැන් කවුරුත් අතගස්වල පූජා කරලා වාඩි වෙන්න දෙවියන්ට ජාතියට පින් දෙන්න ඕන නිසා. හොඳයි දැන් කල්පනා කරන්නට මේ වගේ කටින චීවර පූජාවක් මේ කල්පවෘක්ෂ පූජාව පරිවාර පරිස්කාර පූජාව මේවට අතීත ගහලා ඒ වගේම දහවල් කාලේ දානි පූජා කළා ඒ වගේ අවට ප්‍රදේශයේ මහා සංඝරත්නය වඩම්මල දන්පන් පූජා කරන්නත් අපේක්ෂාවෙන් ඉන්න වෙලාවේ අද උදේ පාන්දරම මේ කටින චීවරයේ පන්සලට වඩම්මගෙන ඇවිල්ලා පූජා කරා මේ විදිහට බණ ඇහුවා ඒ වගේම ඒ උතුම් ආනිසස ටිකක් හොද දැනගන්න හම්බුණා. මේ සියලු ආකාරයෙන් ලබා ගත්තා වූ සියලු කුසල් විශේෂයෙන්ම ආදරබර පුතුණන් සුපුන් පුතුණුවන් ඇතුළු මේ පින්නතුන්ගේ නංගම් ආදීන් වෙන්න ගොස් සිටින සියලුම ඥාති මිත්‍රාදී හොද මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ වශයෙන් දෙව් මිනිස් සපහ සංසාරික වශයෙන් අමා මහ නිවන් දකිත්වා කියලා ඒ පුතා ඇතුළු ඥාතීන් සිහිපත් කළා. ඉදං ඕ ඥාතීනං හොතු කියන ගාථාව කියලා පින් අනුමෝදන් කරන්න.
ලෝකේ ශාසනේ සුරකින්න දෙවි දේවතාවෝද මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දේව උසුරු වඩා වර්ධනය කරගෙන ඒ වගේම දෙවියෝද මේ පින්වත් හැම දෙනාම රැකදී ආරක්ෂා කරදී දෙවියෝද පතන බෝධියකින් නිවන් දකිට්වා කියලා එත්තවතා චම්මේ කියන ගාථාව කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ඇවිල්ලා හෝ මේ පවතින සත්‍යයට තුඟක් සම්බන්ධ කරගන්න එපා කියලා සෞඛ්‍ය මේ නීති රීති යනවත් දැනුම් දීලා තියෙද්දී මේ පින්නතුන් 11ක් දෙනා කටින චීවර පූජා විතරක් ගෙදර ඉඳලා වඩම්බගෙන හේවි ශබ්ද පූජා සහිතව මේ බොහොම සරල අවස්ථාවක් විදිහට මේක පාච් කරගත්තේ හේතු නිසා රටතුර පවතිනා වූ මෙසක සහිත තත්ත්වේ නිසා. ඉතින් එම නිසා එසේ වුවත් අපිට මතක් වෙන මුල් අවස්ථාවේදී විශාල පිරිසක් මේ ශාලාව පුරාම වෙල්ල හිටියා. ඒ ඔක්කොටම අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ ඔක්කොටම නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ පින්නතුන් විශේෂයෙන් නලනි රේණුකා මහත්මියත් ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් ඉඳගෙන මේ කටයුතු අසනේ පෙළේ දුක ආදී තිබුණත් ඒවත් ඒ වයින්ුත් නැගී දෙමින් කටයුතු කරන්නේ. ඉතින් අද දවසේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේවට ඇවිල්ලා සම්බන්ධ වෙලා සහභාගී වෙලා පන්සල් උදව් කරලා උපකාර කරලා අවශ්‍යතාවයන් සම්පූර්ණ කරලා මේ සියලු ආකාරයෙන් ලබාගත් අකුසල් වගේම අද දහවල් කාලේ දන් පහන් බාරගෙන පුද පරිස්කාර බාරගෙන ඒ කටයුතු කරන සදැහැති පිටුතුන් ඔක්කොටමත් මේ කටිනානි සත්‍ය ලැබේවා. හැම දිනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේ මේ ඔක්කොටම කටිනේ වෙනුවෙන් කරන නිසා කටිනානි සත්‍ය ලැබෙනවා. මෙලොව වශයෙන් ආයු ආරෝග්‍ය භාග්‍ය ආදී සප සිද්ධ වේවා. විශේෂයෙන් මේ විහාරස්ථාන විහාරාධිකාරීන් වහන්සේ වශයෙන් ගමන පොර ගෞතම තිලක හඳුනන වහන්සේ කටයුතු කරන්නේ. උන්වහන්සේ බොහෝම කැප වෙලා තමයි මේ කටයුතු කරන්නේ. උන්වහන්සේටත් මේ ඉදිරියේදී බලාපොරොත්තු වන ඒ විශේෂයෙන් භික්ෂු ආවාස ආදී හදා නිර්මාණය කරගන්නටත් මේ පින්දුතුන්ගේ දායකත්වය උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. පහසුවෙන් මේ කටයුතු කරන්නට ඒ වගේ බෝධින් වහන්සේ රෝපණය කරන්නත් අපේක්ෂාවෙන් හිටියත් ඒ අවස්ථාවලුත් මේ වෙනකොට අපි කටින පින්ගවට පෙරාතුව මේ අවස්ථාව සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙලා හිටියත් ඒකටත් පින්නතුනේ මේ රටේ පවතින සත්‍ය හරස් වෙලා ඒකත් ටිකක් පහු වෙලා හව කරගනිමු. ඉතින් එම නිසා මේ පන්සල විහාරස්ථානයේ අනාගතයේ වටිනාම පින්බිමක් පහළ වුණා වගේ මේ පින්නතුන් බොහෝ දිනාට යහපතක් සිදුවන ස්ථානයක් බවට පත් වෙන ඒකාන්තයි. ඉතින් එම නිසා හැම දිනාටම මේ පන්සල විහාරස්ථානයේ තව තවත් උදිරින් සංවර්ධනය කරමින් ඒ වගේම ගෞරවනීය ආමඳුරන් මේ විශේෂයෙන් ගැමුණු පොර මේ ගැමුණු පොර ගෞතම තිලක හඳුරන් වහන්සේට මේ දායක දායකා පෙන්වතුන්ටත් මෙහි ඉදිරි කටයුතු හොඳින් පවත්වාගෙන යාමට දා සියලු ශක්තිය ධෛර්ය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. ඒ වගේම දන් පහන් පූජා කරමින් ගිලම්පස පූජා කරමින් චූපසින් උපස්ථාන කරමින් මෙච්චර කාලයක් කටයුතු කරගෙන යන්නව මේ ගමේ පෙන්වතුන් ඔක්කොටමත් රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මෙලොව වශයෙන් ආයු ආරෝග්‍ය භාග්‍ය ආදී සැප සිද්ධ වේවා. පරලොව වශයෙන් දෙව් මිනිස් සැපහ සංසාරික වශයෙන් අමා මහ නිවන් දකින්නත් මේ කුසලයෝ හේතු වාසනා වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න.